ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මේක බලන ගමන් subscribe කරලා උදව්වකුත් කරන්න අමතක කරන්න එපා. අද මම රසම රස කෑමක් හදාගන්න යන්නේ හාල් මැසෝජු එකක්. ඔයාලට පුළුවන් මේ විදිහට හදලා කාලා රස බලන්න. මම මෙතන හාල් මැසෝ ග්‍රෑම් 200ක් අරන් තිනවා. මේක ලංකා හාල් මැසෝ. මේක තමයි රසම. අවු මිරිස් කරල් 20ක් විතර. ඔයාලා කැමති ගාණක් ගන්න. ගම්මිරිස් කුඩු, අබ කුඩු, සුදු ලුණු බිග් 10ක් විතර. දිග අතට හීනියට කපලා තියෙන්නේ. පොඩි බොම්බයි ලුණු ගෙඩියක් හීනියට දිග අතට. කරපිංචා, කහ කුඩු, කෑලි මිරිස්, විනාකිරි හැඳි 3ක් විතර, රතු ලුණු ග්‍රෑම් 200ක්. මං ගත්තේ ලංකා හාල් මැස්සෝ. ඒකට ලුණු දාන්නේ නැහැ. ඒකේ හොඳටම ලුණු තියෙනවා. ඒ හින්දා බඳින්න ඉස්සෙල්ලා ලුණු දාන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලාම රතු ලුණු ටික බැද ගන්නවා. ගොඩක් බඳින්නේ නැහැ. තෙලට දාපු හැටිය ගන්න. එතකොට තමයි රස යාන්තම් තෙලට දාපු ගමම්ම ගන්න. ඊළඟට අපි අමු මිරිස් ටිකත් දෙකට පළලා ඒ විදිහට තෙලට දාපු හැටිය ගන්නවා. මේ වගේ කොළ පාට හිටින්න ගන්න. එතකොට තමයි මේ මොජුවේ රසම රසට එන්නේ. දැන් අපි ළඟට හාල් මැස්සෝ ටික බැද ගන්නවා. මේක සුදු පාට ලංකා හාල් මැස්සෝ. එක කළු පාට එක ගන්න එපා. ඒක රස නැහැ, තිත්තයි. හාල් මැස්සෝ ටික නම් කන්න පුළුවන් ගන්නට බැද ගන්න ඕනේ. ඊළඟට අපි භාජනයක් ලිපේ තියලා තෙල් හැඳි දෙකක්, සුදු ලුණු හීනියට කපා ගත්ත එක, මේක රසම රස කෑමක්. ඔයාලට හදලා තියාගෙන කන්න පුළුවන්, මුකුත් වෙන්නේ නැහැ. කරපිංචා මේ ටික තෙම්පරාදු වෙන්න අරින්න. බොම්බයි ලුණු ගොඩක් හීනියට කපා ගන්න. මේ ගානට තෙම්පරාදු වෙනකොට අපි ළඟට කෑලි මිරිස් හැඳි දෙකක්, ගම්මිරිස් කුඩු හැඳක්, අබ කුඩු හැඳි එකහමාරක්, කහ කුඩු හැඳි භාගයක්. මේ ටික හොඳට තෙලේ තෙම්පරාදු වුණාම ඊළඟට ලුණු කුඩු හැඳි කාලක් දැම්මා. විනාකිරි හාල් මැස්සෝ එකෙත් හොඳට ලුණු තියෙන හින්දා මං අඩුවෙන් ලුණු කුඩු දැම්මේ. මදි වුණොත් දාගන්න පුළුවන්නේ. අපි දැන් බැදගත්තු ඒවා දාගන්නවා. දැන් මේකට හොඳට කවලම් කරගෙන මේක හරීම රස කෑමක්. ඔයාලට මේක තියාගෙන කන්න පුළුවන් හදිසියට. ඔයාලා හදපු කෑම රස නැති වුණාම මේකෙන් ටිකක් අරගෙන කන්න පුළුවන්. මං සීනි හැඳි 3ක් දාගත්තා. මට ඉස්සලා මේක දාගන්න බැරි වුණා. විනාකිරි දානකොට සීනි ටිකක් දාගෙන අනාගන්න. මං බෝල් එකකට සීනි අරන් තිබ්බ, මට අමතක වුණා. ඒ හින්දා විනාකිරි දානකොටම සීනි හැඳි 3කුත් දාගන්න. ඔයාලා ගන්න ප්‍රමාණයට තමයි මේව අඩු වැඩි කරගන්න ඕනේ. මේක හරීම රස කෑමක් පේනවනේ ඔයාලට. හරීම රසයි. ඔයාලට තියාගෙන කන්න පුළුවන් මේක.
බෝතලයකට දාගෙන අච්චාරු වලට වැඩිය රසයි. ඔයාලට පුළුවන් මේ විදිහට ගානිෂ් කරගෙන ප්ලේට් එකකට දාගෙන මේසෙට යවන්න. මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ අලුත් රස කෑමකින් හමු වෙමු.